සාදරයෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේකට ලෝකේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. මේ සතිය අපි කතා කරන තොරතුරු අතරට අලුත්ම Apple iPhone 13 රිලීස් එක වගේම Intel 12 Gen line up leak එක සහ සිවිල් වැසියන්ව අභ්‍යවකාශයට අරගෙන ගිය Inspiration 4 mission එක ගැන තොරතුරු ඇතුළත් වෙනවා. Apple සමාගම පළවෙනි ප්‍රවෘත්ති සහ ප්‍රධාන ප්‍රවෘත්තියේ highlight එක බවට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් Apple සමාගම පහුගිය සතියේ ඔන්න Apple iPhone 13 එක හැම අවුරුද්දක් පාසාම රිලීස් කරගෙන එනවා වගේ iPhone 13 එක රිලීස් කරා. ඉතින් මේ සැරේ iPhone එකේ කට්ටිය හිතුවට වඩා ලොකු වෙනසක් දැනගන්න ලැබුණේ නැහැ, දැක ගන්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට ගිය අවුරුද්දේ තියෙන iPhone design එකම notch එක පොඩ්ඩක් 120ක් විතර පුංචි කරලා ඒ වගේම කැමරාස් improvement එක තමයි මේ සැරේ නිකුත් උනේ. මේ සැරේ ගොඩක්ම මේකේ focus කරලා තියෙන්නේ movie quality එක. එහෙම නැත්නම් film industry එකේ අපි එදිනෙදා ගන්න videos නෙවෙයි phone වලින්. Film industry එකට පවා මේක ඉතාමත් වැදගත් වෙනවා කියන pitch එකකින් තමයි. ඉතින් සාමාන්‍ය iPhone user කෙනෙක් අපි 100ක් ගත්තොත් 10ක් ගත්තොත් කීයෙන් කී දෙනාද මේ හරහා movie production එකක් කරන්න යන්නේ සාමාන්‍ය ජීවිතයේදී කියන ප්‍රධාන ප්‍රශ්නයක් පැන නගිනවා. ඉතින් මේකත් එක්ක මේ iPhone එකක් මිලදී ගද්දි අපි දන්නවා ඉතාමත් විශාල මුදලක් ගෙවන්න ඕනේ. මේ මුදලේ විශාල කොටසක් මේකේ R&D research and development එකට වෙන් කරනවා. ඉතින් මේ විදිහට iPhone ලබා ගන්න අයගේ මුදල් එහෙම නැත්නම් Apple සමාගම ලබා ගන්න මුදල් R&D එක film making වලට යොදවනවා නම් එහෙම නැත්නම් මෙතනදී අපි දකපු දෙයක් තමයි Apple සමාගම කිව්වා ගිය අවුරුද්දට වඩා එහෙම නැත්නම් කලින් model එකට වඩා මේකේ වේගය 150ක් වැඩි, ඒ වගේම battery life එක වැඩි, මේ වගේ දේවල්. ඉතින් සාමාන්‍යයෙන් අපි phone එකක් පාවිච්චි කරන දේවල් වලින් එහාට ගිහිල්ලා iPhone එක වෙනම පැත්තකට marketing කරනවද කියන ප්‍රශ්නයක් තමයි ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. කොහොමද iPhones හැම අවුරුද්දෙම release වුණාට iPhone එකක් පාවිච්චි කරන කීයෙන් කී දෙනාද අලුත් iPhone එකක් හැම අවුරුද්දෙම ගන්නෙ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම iPhone එකක් කියලා කියන්නේ දිගු කාලයක් සෑහෙන support එකක් තියෙන Android phone එකකට සාපේක්ෂව device එකක්. මේ වගේ දේවල් එක Apple සමාගමේ මේ iPhone 13 launch එක තුල අපිට ගත යුතු දෙයක් තිබ්බද? එහෙමත් නැත්නම් ගිය අවුරුද්දේ රිලීස් කරපු phone මේ වෙනකොට කාගේ හරි stuck වෙන්න පටන් අරන් එහෙමත් නැත්නම් Apple devices වල RAM එක ඉතාමත් අඩුයි, මේ නිසා ගැටලු ඇවිල්ලා තියෙනවද? මෙහෙම කිසිම දෙයක් මං හිතන්නේ කවුරුත් experience කරලා නැතුව ඇති. මේ ගැන අපි poll එකකුත් දැම්මා, ඡන්ද විමසීමක්. ගොඩක් දෙනෙක් කිව්වා මේකේ smooth performance එකට gaming වලදී වගේ ඒගොල්ලෝ පාවිච්චි කරනවා කියලා. ඉතින් කිසිම ගැටලුවක් නැතුව ඇයි Apple සමාගම මේ විදිහට ඉදිරියට push කරගෙන යන්නේ කියන ගැටලුව තියෙනවා. innovation එකක් නැතුව Apple සමාගම කියලා කියන්නේ Steve Jobs එක්ක Steve Jobs විශාල වෙනසක් කරා innovation කියන තැන. ඒ වගේම අලුත්ම දේවල් වෙනස්ම විදියකට හිතලා අරන් එන සමාගමක් විදියට. නමුත් iPhone 13 කියලා කියන්නේ තවදුරටත් ඒ innovative සමාගමද කියන ගැටලුව පැන නගිනවා. ඊළඟ news එකත් Apple සමාගමටම තමයි අයත් වෙන්නේ. ඉතින් මීට Tech Sundays දෙකකදීම මීට කලින් මම අරගෙන ආවා news එක Apple MacBooks වල විශේෂයෙන්ම අලුත් M1 MacBooks වල ස්ක්‍රීන් එක ක්‍රැක් වෙනවා කිසිම හේතුවක් නැතුව කියලා. ඉතින් මේ දේවල් වාර්තා වෙන්න පටන් ගන්නවත් එක්කම ටික ටික ගිය අවුරුද්දේ දැන් වාර්තා වෙන විදිහට 2020 අන්තිම වෙද්දී Apple සමාගම තමන්ගේ හෙමින් සැරේ MacBook වල ගයිඩ්ලයින්ස් වෙනස් කරලා දෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මිලිමීටර් 0.01, ඒ කියන්නේ A4 sheet එකක්, half sheet එකක් වගේ ඝනකම දෙයක් Apple MacBook එකක් අලුත් M1 MacBook එකක් වහද්දි ඒ අතර තියෙන්න බෑ කියන එක. ඉතින් මේකම මේගොල්ලෝ ඊට පස්සේ අප්ඩේට් කරලා තියෙනවා 2021 දී. විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් MacBook එකක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් පාවිච්චි කරද්දි මේකේ ස්ක්‍රීන් එක වහන්න යම් කිසි විදිහකට ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් එහෙම නැත්නම් සෙලෝ ටේප් එකක්, මාස්කින් ටේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රිස්ට් රෙස්ට් එකක් මේක ඇතුළට දාලා වහන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න එපා කියලා මේගොල්ලෝ මේ තමන්ගේ ඩිසයින් ෆ්ලෝ එක ඩිසයින් එකේදී තමන් නොසලකා මේක පුළුවන් තරම් හීනි කරන්න උත්සාහ කිරීම තුළ තමන්ගේ අතින් වරදක් වුණා කියන එක පිළිගන්නේ නැතුව තමන්ගේ ගයිඩ්ලයින්ස් වෙනස් කරනවා. ඉතින් Apple සමාගම මේ කියන සාමාන්‍ය ක්‍රියාපිළිවෙත බොහොම දැඩිව පාවිච්චි කරන සමාගමක්. තමන්ගෙන් වැරද්දක් වුණා කියන එක පිළිගන්නේ නැතුව විශේෂම බටර්ෆ්ලයි කීස් මෙතනදී අපිට ගන්න පුළුවන් පුංචි දුවිලි කොටක් ගියත් වැඩ කරන්නේ නැතුව ගිය අවස්ථා තිබ්බා. ඉතින් මේ විදිහම දෙයක් තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන යූසර්ස්ලා ටික ටික රිපෝට් කරන්න පටන් ගත්තම Apple සමාගම කියපු දෙයක් තමයි අපේ ගයිඩ්ලයින්ස් වෙනස් වෙලා තියෙනවා. මේ නිසා ඔයාට ඩොලර්
මම දැන් 500ක් 600ක් විතර වෙනස් කරලා මේකේ අලුත් ස්ක්‍රීන් රිප්ලේස්මන්ට් එකකට යෑම තමයි එකම ඔප්ෂන් එක උනේ. ඉතින් මේ වෙනුවට ඔන්න ක්ලාස් ඇක්ෂන් ලෝ සූට් එකක් Apple සමාගමට එරෙහිව ගොනු කරලා තියෙනවා මේ හරහා. මේ විදිහට දැන දැනම Apple සමාගම තමන්ගේ ඩිසයින් ෆ්ලෝ එකක් තියනවා කියලා ඒ හරහා යූසර්ස් ලව එයාලගේම පාරිභෝගිකයන්ව MacBook එකක් ඊටමත් විශාල ගාණක් දීලා ගන්න කට්ටියම තමයි මේ විදිහට අපහසුතාවයට පත් කරලා තියෙන්නේ. ඉතින් Apple සමාගම මම අර කලින් කිව්වා වගේ තවදුරටත් ඉනෝවේටිව් විදිහට වැඩ කරනවාද එහෙමත් නැත්නම් තමන්ගේ ඩිසයින් එක තව 120ක් නොච් එක අඩු කරගන්න තව චුට්ටක් හීනි කරගන්න මේ විදිහට දේවල් එහෙමත් නැත්නම් මාකටිං බ්‍රැගින් පොයින්ට්ස් හදා ගන්න ගිහිල්ලා තමන්ගේම ප්‍රොඩක්ට් සහ තමන්ගේම පාරිභෝගිකයන් අවුල් කරගන්න තැනකට ඇවිල්ලා තියෙනවද කියන ප්‍රශ්නේ අපිට හිතලා බලන්න වෙනවා. ඉතින් ඉනෝවේෂන් තවදුරටත් නැති වුනාම මේ වගේ තමන්ගේ එලියෙන් පේන දේවල් අරහා කට් ඔෆ් කරන්න එහෙමත් නැත්නම් වෙනස්කම් පෙන්වන්න අවුරුද්දෙන් අවුරුද්ද මේ රිලීස් කරන මොඩල් හරහා Apple සමාගම සූදානම් වෙනවද එහෙමත් නැත්නම් තැත් කරනවද කියන එක තමයි ලොකුම ගැටලුව වෙන්නේ. Intel සමාගම තමන්ගේ Alder Lake, Alder Lake 12th gen CPUs රිලීස් කරන්න ඔන්න සූදානම් වෙමින් ඉන්නවා. මේත් එක්කම අපිට තොරතුරු ලීක් වෙනවා Intel 600 series එකේ DDR5 motherboard support කරන motherboards මේ වෙනකොටත් release වෙන්න පටන් අරන් තියනවා කියලා. ඉතින් අපි දැක්ක ඔයගොල්ලෝ අන්තර්ජාලයේ news බලනවා නම් මෙතනදී විශේෂයෙන්ම Asus, ASRock වගේ සමාගම් වල මම හිතන්නේ designs out වෙලා තිබ්බා, leak වෙලා තිබ්බා. මේ දේවල් එක Intel සමාගමේ සම්පූර්ණ 12th gen lineup එකත් leak වෙලා තියෙනවා. මේ හරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Intel i9 version එකේ ඉඳලා i3 වෙනකන් 12th gen එකේ දේවල් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී i9 12900K CPU එක Core 8 කියන විදිහට තමයි තියෙන්නේ. මෙතනදී high performance Core 8ක් සහ high efficiency Core 8ක් විදිහට තමයි මේ CPUs තියෙන්නේ. වගේම මේකේ thread count එක 32ක් නෙවෙයි 24ක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැන අපි යම් කිසි විදිහකට focus එකක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම තමයි 5.3 GHz තමයි මේ line up එකේ අපිට තියෙන වැඩිම වේගය වෙන්නේ. මේ දේවල් එක්ක Core i7 වලදී Course 8ක් high performance course 8ක් සහ ඒ වගේම high efficiency course 4ක් විදිහට ඒ කියන්නේ ඒ වගේම i5 K series එකෙත් 6i4ක් විදිහට ඒ වගේම i5 normal series එකේ සහ i3 වල course 6ක් high performance course පමණක් එන විදිහට තමයි design එක හදලා තියෙන්නේ. ඉතින් මේ spec leak එකත් එක්ක අපිට සාමාන්‍ය වශයෙන් දල වශයෙන් දැනගන්න තියෙන දෙයක් හිතාගන්න පුළුවන් දෙයක් තමයි දැන් තියෙන i9 එකක් 5.3 GHz speed එකකට තමයි යන්නේ. 12th gen එකේදීත් මේකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් IPC එක වැඩි වෙනවා නම් එහෙම නැත්නම් instruction per clock Intel සමාගම වැඩි කරලා තියෙනවා නම් එතනදි gain එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඇරෙන්න i9 සහ i7, i5 K series එහෙම නැත්නම් high end CPU set එකට විතරයි අපේ මේ big little කියන architecture එක ඇවිල්ලා තියෙන්නේ. ඔයා 12th gen එකේ i3 එකක්, i5 එකක් සාමාන්‍ය නන් K series එකක් ගන්නවා නම් එතනදී වට සාමාන්‍යයෙන් high performance cores විතරයි තියෙන මේ leak වෙලා තියෙන data වලින්. ඉතින් අපි බලමු Intel සමාගම මේ කියන විදිහටම මේවල ලොකු වෙනසක් එයිද කියලා. launch එකත් එක්කම අපිට ගොඩක් reviews බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ හරහා අපිට බලා ගන්න පුළුවන් දැනට තියෙන AMD වලට තියෙන market place එක Intel සමාගමට තමන්ගේ 12th gen එක හරහා නැවත ලබා ගන්න පුළුවන් වේද කියලා. Intel සමාගම තමන්ගේ gaming GPU එක 2022 මුල් කාර්තුවේදී නිකුත් කරන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් අපි හිතුවට වඩා ඉක්මනින් Intel සමාගම තමන්ගේ gaming dedicated gaming GPU එක නිකුත් කරන්න යන්නේ. මේ හරහා Intel සමාගම ඔගලට මතකයි නම් මේ Intel සමාගම තමන්ගේම GPU එකක් release කරන්න කතා බහ කරගෙන යද්දිම AMD සමාගමේ Radeon එහෙම නැත්නම් graphic division එකේ හිටපු head වෙච්ච රාජා කොඩුරිව Intel සමාගමට ගන්නවා. ඉතින් මේ දේවල් එක අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත අපිට දැන් බලා ගන්න පුළුවන් වෙනවා Intel සමාගම තමන්ගේ gaming GPU වල පළවෙනි පරම්පරාව Alchemist කියන කෝඩ් නේම් එක යටතේ දැන් එලි දක්වන්න යනවා. ඉතින් මේක ලේසි දෙයක් නෙවෙයි. gaming වලට GPU එකක් විශේෂම අලුත් කම්පැනි එකක් විදිහට Intel සමාගම නිකුත් කරන්න යද්දී මෙතන ලොකු වැඩ කටයුතු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි දේ තමයි මේකේ hardware testing ඒ වගේම certifying මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න අවශ්‍යයි. මේ දේවල් සිද්ධ වෙන ගමන් gaming graphic card එකක් අදාළ කරන game development community එකත් එක්ක එකට වැඩ කරන්න අවශ්‍යයි. තමන්ගේ තාක්ෂණයන්
නිවැරදි විදිහට end user ඒ කියන්නේ අපිට අපේ gaming experience එක තුලදී ලබා ගන්න. නිකම්ම graphic card එකක් දැම්මා කියලා එතනදී කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ නිසා Intel සමාගම තමන්ගේ මේ game development relations වලට එහෙම නැත්නම් අනෙකුත් gaming companies එක්ක Intel සමාගමේ තියෙන අලුත්ම තාක්ෂණයන් වගේ දේවල් coordinate කරලා ඒවා ඉදිරියට එළියට අරගෙන යන්න team එකක් hire කරා කිය සතිය. ඉතින් මේ team එකට Intel සමාගම ඉතාමත් සුදුසුම පුද්ගලයන් විශාල මිල මුදල් ගෙවලා ලබා ගන්නවා කියන එක තමයි දැනට කියන්න තියෙන්නේ. ඉතින් Electronic Arts එහෙම නැත්නම් EA සමාගමේ හිටපු ප්‍රධාන CTO මේකට බඳවගෙන තියෙනවා. ඉතින් එයා මේ වෙනකොටත් AAA game titles 60කට වඩා handle කරපු කෙනෙක් විදිහට මේ position එක හරහා Intel සමාගමට අවශ්‍ය වෙන කාර්යභාරය සිද්ධ කරන්න වගේම AMD සමාගමෙලොත් ප්‍රධාන position දෙකකට දෙන්නෙක්ව අරගෙන තියෙනවා. ඉතින් Intel සමාගම තමන්ගේ CPU වලින් fail වෙනවා වගේ අපිට දැනුණාට graphic processing එහෙම නැත්නම් GPU වලින් විශේෂම gaming GPU වලින් නිවැරදි පාර යනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. මේ දේවල් එක්කවන්න 2022 මුල් කාර්තුවේදී මුල් මාස කීපයේදී අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ යන process එකේ ප්‍රතිඵල කොහොමද කියලා. විශේෂයෙන්ම Intel gaming cards graphic cards market එකට නිකුත් වෙනවා. අත් එක්කම ගිය සතියේ Tech Sunday එකේදී මම ඕගොල්ලන්ට මතක් කරා SpaceX සමාගම විශේෂයෙන්ම පුංචි ළමයින්ගේ පිළිකා වෙනුවෙන් research කරන රෝහලකට ඇමරිකාවේ ආධාර එකතු කරන්න තමන්ගේ inspiration for mission එක සැප්තැම්බර් මාසේ 16 වෙනිදා ගුවන් ගත කරන්න සූදානම් වෙනවා කියලා. මේක තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට අභ්‍යවකාශ ගාමියෙක් විදියට ට්‍රේනින් එකක් ලබා ගන්නේ නැතුව සාමාන්‍ය සිවිල් වැසියන් පුංචි ට්‍රේනින් එකකට පස්සේ සාමාන්‍ය සිවිල් වැසියන් 4 දෙනෙක් විතරක් 4 දෙනෙක්ගෙන් විතරක් සැදුම්ලත් කණ්ඩායමක් අභ්‍යවකාශයට යන පළවෙනි අවස්ථාව වෙන්නේ. ඉතින් මෙතනදී විවිධ හේතුන් මත මේ යන පුද්ගලයන් 4 දෙනාව තෝරගෙන තිබ්බා. ඒ වගේම තමයි මේගොල්ලෝ සාර්ථක ලෙස එයාලගේ අභ්‍යවකාශයට ළඟාවීම සහ පෘථිවිය වටා ගමන් කිරීම එහෙම නැත්නම් ඕබිට් එකක ගමන් කිරීම ආරම්භ කළා. ඉතින් 16 වෙනිදා 17 සහ 18 මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන ඉද්දි බොහෝ විට මේ SpaceX Inspiration 4 කණ්ඩායම නැවත පෘථිවියට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් දවස් 3ක ට්‍රිප් එකකට පස්සේ මේගොල්ලෝ නැවත පෘථිවියට එනවා. විශේෂයෙන්ම ඉදිරියේදී මිනිස් අභ්‍යවකාශයට ඇද්දි මොන වගේ දේවල්ද ඇඟේ human body එක මත අභ්‍යවකාශයට හුරු නැති කෙනෙක් train වෙච්ච නැති කෙනෙක් මොන විදිහටද ප්‍රතික්‍රියා දක්වන්නේ මේ හැම දෙයක් ගැනම. ඉතින් මේ හරහා සිද්ධ වෙන්නේ පුංචි ළමයින්ට විශේෂම එයාලගේ පිළිකා රෝගවලට රිසර්ච් කරන රෝහල් පදනමකට ආධාර එකතු කිරීම. ඉතින් කොහොම වෙතත් දේවල් දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි වතාවට සිවිලියන්ස්ලා 4 දෙනෙක් විතරක් අභ්‍යවකාශයට යාම සහ ඒ හරහා ඉතාමත් හොඳ කාර්යයකට මුදල් එකතු කිරීම කියන එක. Nvidia සමාගම තමන්ගේ අලුත්ම වෙබ් ස්ට්‍රීම් එක හරහා අලුත් තාක්ෂණයක් හඳුනලා දීලා තියෙනවා. මේක DLSS වගේම තියෙන DLAA එහෙම නැත්නම් Deep Learning Anti-Aliasing කියන තාක්ෂණය. ඉතින් DLSS ගැන මම වීඩියෝ එකක් කරලා තිනවා. Deep Learning Super Sampling කියන එක ගැන මේ හරහා සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් නැත්තම් පැහැදිලි වේ ගැන ඉගෙන ගන්න දැනගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් උඩ තියෙන link එකට ගිහිල්ලා මම මේ DLSS ගැන කරපු වීඩියෝ එක බලන්න. ඉතින් මේ DLAA කියලා කියන්නේ DLSS වලින් සිද්ධ වෙනවට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාවක්. මෙතනදී සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ගේම් එන්ජින් එකක් තුල අපි රෙසලූෂන් එක අප් හෝ ඩවුන් කිරීම යටතේ එජස් පේන්න ගන්නවා ස්ක්‍රීන් එකේ තියෙන පික්සල්ස් නිසා. මේ තියෙන එජස් එහෙම නැත්නම් මේ තියෙන ධාරයන් සුමට කිරීම තමයි ඇන්ටි ඒලියසින් හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේ AA කියන ඔප්ෂන් එක එකතු කරාට පස්සේ ඒක GPU එකට ලොකු බරක් වෙනවා. ඒත් මේ DLAA තාක්ෂණය හරහා ගේමින් වලට ඉස්සරහදී මේ ඇන්ටි ඒලියසින් කියන එක GPU එකට බරක් වෙන්නේ නැතුව ටැක්ස් වෙන්නේ නැතුව කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි Nvidia සමාගම මේ හරහා හඳුන්වා දීලා තියෙන්නේ. Nvidia සමාගම මේ විදිහට DLSS වල ඉඳලා DLAA වලට එද්දී අලුත්ම Call of Duty Vanguard game එකේ Nvidia සමාගමේ DLSS වෙනුවට AMD සමාගමේ FSR එහෙම නැත්නම් Fidelity FX Super Resolution කියන algorithm එක එහෙම නැත්නම් තාක්ෂණය යොදා ගන්න කටයුතු කරලා තියෙනවා කියලා මේ වෙනකොට වාර්තා වෙනවා. ඉතින් Call of Duty Vanguard කියලා කියන්නේ Call of Duty franchise එකේ අලුත්ම game එක. මේ වෙනකොට මේක beta වශයෙන් release වෙලා තියෙන්නේ. ඔයා pre-order කරලා තියෙනවා නම් ඔයාට play කරන්න පුළුවන්. ඉතින් මේ game එක කෙසේ වෙතත් මීට කලින් release වෙච්ච Call of Duty Warzone
ගේම් එකේදී අපිට Nvidia DLSS වගේම RTX තාක්ෂණය ඉන්ටග්‍රේට් කරලා තිබ්බා. නමුත් Call of Duty Vanguard වල රිලීස් කරලා තියෙන එහෙම නැත්නම් ඒ ගේම් ෆයිල් ඇතුලේ හොයාගෙන තියෙනවා මේ වෙනකොට මේකේදී Nvidia DLSS ගැන කිසිම තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි AMD FSR implement කරන්න ඒ settings ගැන යම් කිසි ඉඟියක් මේ තුල තියෙනවා කියලා. ඉතින් කොහොම වෙතත් AMD සමාගම මේ විදිහට open standards විශේෂයෙන්ම gaming ලෝකයට අරන් එන්න ඉතාමත් ජනප්‍රිය සමාගමක් බවට පත් වෙලා තියෙනවා. Nvidia සමාගම තමන්ගේම තාක්ෂණයක් දියුණු කරලා ඒක එළියට ලබා දෙද්දි ඉතාමත් ආත්මාර්ථකාමී විදිහට මට මේක මම හිතන්නේ සාධාරණව කියන්න පුළුවන්. මේ Nvidia සමාගම විශේෂයෙන්ම තමන්ගේ තාක්ෂණයක් දියුණු කරාට පස්සේ ඒක වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඒක තමන්ට ලොක් කරලා තියාගන්න තමයි හැම වෙලේම try කරන්නේ. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි G-Sync capability එක. G-Sync capability එක Nvidia සමාගම ලොක් කරලා තියාගන්න හැදුවට AMD සමාගමේ FreeSync කියන technology එක එහෙම නැත්නම් open standard එක සෑහෙන ජනප්‍රිය වුණා. මේ නිසා Nvidia සමාගමට සිද්ධ වුණා මේ FreeSync කියන ස්ටෑන්ඩර්ඩ් එකටත් තමන්ගේ GPU ඕපන් කරන්න. ඒ වගේම තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා AMD සමාගම තමන්ගේ Fidelity FX Super Resolution හරහා AMD වගේම Nvidia cards වලටත් support එක ලබා දීම නිසා game developers ලා බොහොම පහසුවෙන් මේ card දෙකටම support කරන්න FSR කියන technology එකට move වෙනවා කියන එක. ඒ වගේම තමයි AMD සමාගම මේ ray tracing කියන තාක්ෂණයත් බොහෝ කාලයකට පෙර open standard එකක් විදිහට එළි දැක්වුවා. නමුත් Nvidia සමාගම එක තමන්ගේම design එකක් විදිහට විශාල marketing එකක් හරහා තමයි ලෝකයට අරගෙන ආවේ. ඉතින් මේ වගේ දේවල් තුල කොහොම වෙතත් Call of Duty Vanguard කියලා කියන්නේ ඉතාමත් ජනප්‍රිය platform එකක් එහෙම නැත්නම් gaming franchise එකක් කියලා කියන්න පුළුවන්. එතනින් සිද්ධ වෙන වෙනසත් එක්ක ගොඩක් දෙනෙක් FSR වලට යොමු වීමෙත් හැකියාවක් තියෙනවා. මොබයිල් ෆෝන් ලෝකයට ආවම නොයෙකුත් සමාගම් නොයෙකුත් අත්හදා බැලීම් කරනවා. මේ දේවල් එක්ක සම්පූර්ණයෙන්ම ගලවලා හයි කරන්න පුළුවන් අප්ග්‍රේඩබල් ෆෝන් කන්සෙප්ට් වල ඉඳලා නොයෙකුත් ෆේල් වෙච්ච කන්සෙප්ට් වල ඉඳලා එතනින් එහාට නොයෙකුත් අමුතු ආකාරයේ දේවල් අත්හදා බලනවා. මේවා ප්‍රොඩක්ෂන් වලට එනවා. ඒ වගේම මේ නම් ඉතාමත් ඉක්මනින්ම අමතක වෙලත් යනවා. කොහොම වෙතත් OPPO සමාගම මේ වෙනකොට දැවැන්ත නමක් වෙලා තියෙන OPPO සමාගම අලුත් patent එකක් ලබාගෙන තියෙනවා. මේ දේ තමයි OPPO සමාගම මේ වෙනකොට patent එකක් ලබාගෙන තියෙනවා phone එකේ edge එකේ එහෙම නැත්නම් phone එකේ වටේ අපි සාමාන්‍යයෙන් volume buttons, up down buttons, lock buttons තියෙන කොටසේ camera එකක් ස්ථාපිත කිරීම. මේ හරහා OPPO සමාගම කියනවා සාමාන්‍ය main sensor එකම පාවිච්චි කරලා මේ side එකේ තියෙන camera එකෙන් lens system එකක් එහෙම නැත්නම් mirror system එකක් හරහා ප්‍රධාන සෙන්ස එකම පාවිච්චි කරලා මේ කැමරා එකටත් ඔපරේට් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම software level optimization වලින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ තාක්ෂණයේ ඉදිරියේදී ෆෝන් එකක් එක්ක આવොත් මේ සයිඩ් කැමරා එකෙන් කෙනෙක්ව රෙකෝඩ් කරන්න පටන් අරගෙන එයා main camera view එකට ආවට පස්සේ එතනදී software එක හරහා main camera එකට අදාළ කෙනාව ලබා ගන්න. ඉතින් මේ හරහා seamless experience එකක් ගන්න පුළුවන් කියලා තමයි OPPO සමාගම අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ හරහා අපේ පැත්තෙන් අපේ phone එකේ main camera එකට අහුවෙන්නේ නැති කෙනෙක්ව side එකේ ඉඳලා ඉස්සරහට බොහොම පහසුවෙන් record කිරීමේ හැකියාව. ඉතින් මේක මීට වඩා creative දේවල් වලට කට්ටිය පාවිච්චි කරයි. කොහොම වෙතත් මේක ප්‍රැක්ටිකල් විදිහට ප්‍රොඩක්ට් එකට එයිද එහෙම නැත්නම් patent එකකින් අවසන් වේද කියලා අපි දන්නේ නැහැ. මේ ගැන වැඩිදුර තොරතුරු ඔයාට අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. Microsoft සමාගම සහ phones කියලා කියන්නේ එච්චරම හොඳ ගැළපීමක් එහෙම නැත්නම් combination එකක් නෙවෙයි. Microsoft සමාගම තමන්ගේ Microsoft mobile release කරා විශේෂම Lumia line up එකෙන් ඉදිරියට. මේ දේවල් Microsoft සමාගම ඊටමත් හොඳ potential එකක් එහෙම නැත්නම් customer base එකක් තියාගෙන අතහැරලා දැම්මා. කොහොම වෙතත් එතනින් එහාට ගිහිල්ලා Microsoft සමාගම මෑතකදී තමන්ගේ Surface lineup එකේ Surface Duo සහ Surface Neo කියලා product දෙකක් launch කරන්න අපිට තොරතුරු ලබා දුන්නා. ඒ වගේම ගිය අවුරුද්දේ Surface Duo පළවෙනි version එක release වුණා. ඉතින් මේක ඉතාමත් සුවිශේෂී device එකක් කියලා කියන්න පුළුවන්. මේ හරහා screen දෙකක් වගේම පොතක් වගේ ඇරලා එහෙම නැත්නම් open කරලා screen දෙකක් එකට පාවිච්චි කිරීමේ optimization එක Android operating system එක Microsoft සමාගම ලබා දුන්නා. මේක ඩොලර් 1500ක් වගේ විශාල මුදලක තමයි මම හිතන්නේ මම නිවැරදි නම් 1000ක් 1500ක් අතර මුදලකට තමයි මේක release වුනේ පළවෙනි device එක විදිහට Microsoft සමාගමෙන් සෑහෙන කාලයකට පස්සේ නිකුත් වෙන. කොහොම වෙතත් ඒක ඊට පස්සේ ඩොලර් 500ක් 600ක් වගේ තත්ත්වයකට වැටුණා. මේ තුල තිබ්බ දෙයක් තමයි mobile device එකක් පාවිච්චි කරන කෙනෙක්
එක කැමරායක වැදගත්ම දේ විදිහට සලකනවා. හැබැයි Microsoft සමාගම මේ Microsoft Surface Duo එකට ලබා දුන්නේ selfie cam එකක් විතරයි. මේ Surface Duo concept එකම අලුත් iteration එකක් විදිහට Microsoft Surface Duo 2 නිකුත් කරන්න Microsoft සමාගම ක්‍රියාත්මක වෙනවා කියලා Geekbench leak එකක් හරහා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙතනදී වෙනම cameras 3ක් සහිත camera එකක් ඒ වගේම කලින් තිබ්බට වඩා ඉතාමත් powerful Snapdragon 888 chipset එකක් 8GB RAM එකක් මේ හැම දෙයක්ම තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඒ වගේම මේ test කරපු device එක Android 10 වල run වෙනවා කියන එකත් වාර්තා වෙනවා. කොහොම වෙතත් Microsoft සමාගම තමන්ගේ Surface Duo Neo එක මම හිතන්නේ cancel වුණා. Surface Duo එක මේ විදිහට මේ අවුරුද්ද release කරන්න නියමිතව තියනවා කියලා තමයි leak වලින් වාර්තා වෙන්නේ. NASA ආයතනයේ ගිය අවුරුද්දේ පටන් අරගෙන මේ අවුරුද්දේදී අඟහරු මතට ගොඩ බැස්සු තමන්ගේ mission එක හරහා Perseverance rover එක සහ Ingenuity helicopter එක අඟහරු මත සාර්ථකව අත්හදා බැලුවා. ඉතින් මේ දේවල් එක්ක දැනටමත් පෘථිවියට අඟහරු ගැන විශේෂයෙන්ම audio සහ video high resolution වලින් ලබාගෙන තියෙන ගමන්ම මේ වෙනකොට අලුත් ගැටලුවක් වාර්තා වෙනවා. ඒ තමයි Ingenuity helicopter එකට මේ වෙනකොට පියාසර කිරීමේ යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා කියන එක. ඉතින් සාමාන්‍යයෙන් helicopter එකක් එහෙම නැත්නම් මේ විදිහට winged aircraft එකක් වායුගෝලය තුල එහාට මෙහාට යනවා නම් එතනදී වායුගෝලයේ ඝනත්වය එහෙම නැත්නම් density එක කියන එක බලපානවා. ඉතින් සාමාන්‍යයෙන් මේ reports කියවුවා නම් ඔයාලට දැනගන්න ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම පෘථිවියේ තියෙන වායුගෝලයේ ඝනත්වය වගේ නෙමෙයි අඟහරු මත තියෙන වායුගෝලයේ ඝනත්වය. මේ නිසා Ingenuity helicopter එකට ඉතාමත් වේගෙන් තමන්ගේ තටු ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ ඉතාමත් තුනි වායුගෝලයක් තුල එහාට මෙහාට යන්න. ඉතින් දැනට Ingenuity helicopter එකට සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ අඟහරු මත ඍතු එහෙම නැත්නම් seasons වෙනස් වීමත් එක්ක වායුගෝලයේ ඝනත්වය අඩු වීම නිසා වෙනදටත් වඩා වැඩි ස්පීඩ් එකකින් තමන්ගේ මේ රොටර්ස් එහෙම නැත්නම් පටු කැරකවෙන්න සිද්ධ වෙන එක. ඉතින් මේ හරහා විද්‍යාඥයෝ විශේෂයෙන්ම මේ Ingenuity helicopter එක control කරන අදාළ අංශේ ප්‍රධානීන් ප්‍රකාශ කරලා තියෙන දෙයක් තමයි මේ විදිහට Ingenuity helicopter එකට ගුවන් ගත වෙන්න ගැටලුවක් නැහැ. හැබැයි පෘථිවියේදී ඒගොල්ලෝ test කරපු මට්ටමට වඩා ඉතාමත් විශාල වේගයකින් මේ විදිහට ගුවන්ගත කරනවා නම් මේ Ingenuity helicopter එක ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියන එක. ඉතින් මේ හරහා මොන වගේ ගැටලු පැන නගීද දන්නේ නැහැ. හැබැයි වෙනම ග්‍රහලෝකයකට එහෙම නැත්නම් අඟහරු මත දැන් ගොඩ බහැලා ඉන්න විද්‍යාඥයන්ට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ විදිහට seasons වෙනස් වෙද්දි මේක පෘථිවියත් බලපානවා. විශේෂයෙන්ම යම් කිසි විදිහකට ගුවනින් ගමන් කරන්න යනවා නම් එතනදී එයා density එක වායුගෝලයේ ඝනත්වය කියන එක මත තමයි ඒ හැම දෙයක්ම මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන එක රඳා පවතින්නේ. ඉතින් අපි බලාගෙන ඉමු මොන විදිහ අප්ඩේට් එකක්ද අපිට ලැබෙන්නේ කියලා මේ Ingenuity helicopter එකේ අලුත්ම පියාසරි තත්වයන් ගැන. මේ දේවල් එක අපේ අන්තිම නිවුස් එක වෙන්නේ Microsoft Windows 11. ඉතින් ඔන්න Microsoft Windows 11 release officially release වෙන date එක ටිකෙන් ටික ලඟ වෙනවා. මේ දේවල් එක්ක ඔන්න අපිට දැනගන්න ලැබෙනවා Microsoft සමාගම තමන්ගේ අලුත්ම Windows 11 22000 එහෙම නැත්නම් 22.3 කියන build එක සහ එතනින් ඉදිරි ඉස්සරහා තියෙන builds පාවිච්චි කරන කට්ටියට Amazon App Store එකේ update එක ලබා දීලා තියෙනවා කියලා. ඉතින් දැනට වාර්තා වෙන තොරතුරුත් එක්ක Microsoft Store එක හරහා මේ Amazon App Store එක ගැන ads ඒ වගේම අලුත්ම apps ගැන තොරතුරු display කරලා ඊට පස්සේ ඔයා Android app එකක් ඔයාගේ Windows වලට ලබා ගන්නවා නම් එතනදී Amazon සමාගම විසින් develop කරන Microsoft Windows මත run වෙන වෙනම Amazon App Store app එකක් හරහා තමයි අදාළ කරන software ටික download කරගන්න වෙන්නේ. ඉතින් මේක දැනටමත් Apple සමාගම සිද්ධ කරනවා තමන්ගේ තියෙන iPhone එකේ තියෙන සම්පූර්ණ softwares එහෙම නැත්නම් ගොඩක් softwares ඕනම M1 Mac එකක එහෙම නැත්නම් A ecosystem එක තුළ ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉතින් මේ දේම Microsoft Windows වලටත් ඉදිරියේදී ලැබෙන සුවිශේෂී feature එකක් වේ. අපේ phone එකක තියෙන app එකක් Windows වල Windows 11 වල run කරගන්න පුළුවන් කියලා කියන්නේ ඒකේ ගොඩක් use case scenarios තියෙනවා සාමාන්‍ය app එකක් විදිහට. ඉතින් මේ දේවල් එක මම හිතන්නේ Windows 11 launch එකේදී ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් උනේ නැතත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම පරිගණක පාවිච්චි කරන විදිහ වෙනස් කරන්න පුළුවන් වෙයි. මම ඒ විදිහට කිව්වේ ප්‍රයෝජනවත් නොවුනත් කියන එක. Windows 11 කියලා කියන්නේ Windows 10 වලම යම් කිසි විදිහකට ඉදිරියට යාමක්. ඒ තුළ පරිගණක විශාල ප්‍රමාණයක් යූස් කරන්න බැරි තත්ත්වයකට Microsoft සමාගම පත් කරනවා. හොඳින් හෝ නරකින් නැවතත්
අර ඉස්සර තිබ්බ Windows 10 දිගටම තියාගන්නවා කියන කාලෙන් එහාට ඇවිල්ලා ඊට කලින් තිබ්බ හැම රිලීස් එකක් එකම අලුතෙන් කම්පියුටර්ස් මාකට් කරලා hardware විකුණ ගන්න මාකට් ප්ලේස් එකක් Microsoft සමාගම හදලා තියෙනවා. ඉතින් මේක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. මොකද කම්පියුටර් එකක් අපි ගත්තම අපිට මේකේ උපරිම කාලයක් පාවිච්චි කරන්න බලාගෙන තමයි අපි සල්ලි ඉන්වෙස්ට් කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක ටෙක් ලෝකයේ සිද්ධ වෙන අලුත්ම තොරතුරු හැම සතියකම දැනගන්න Tech Sunday එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.